අපේ රටේ ජනප්‍රිය ගායක, කසුන් කල්හාරගේ දියනියගේ ධයාවර මවත්. ඒ දෙවල් මට ජීවිතයට වෙච්චිකීතා හොඳ. හඬනවා කියනේ එකම, ම දර්ල චරිතයක් පසු ැවිල්ල මම එක පාරක් ජීත නැති කරගන්නත් ගේ අනැත්තින ඊට පස්සේ මම කාලාන්තරයක් යනකොට මට කසුන්න මොනග හෙනවා අදෝඔබ ඔහු වෙනුවෙන් දියන එකගේ මලක්. උබයන්න ඉතින් පියම සදාදුකන්නහිතේරඳවා. මගේ රූප සෝභාවයක් එක්ක සම්මහරු විනිශ්චය කරනවා මම හරිම සැරනපුරු කෙනෙක්ක කියල. ලෝම අතහැර දෙතලේ ලංකාේ? සද්දාකාලික ආදර දැන් කුෂානට ජීවිතත් තියෙන කලාවත් යෙන නිදහසේ ඒ වෙලාව වැටුණනේ හරිින් හම්බ කරපු සියල්ලත් නැතිවුණ මම නැවත්ව ඒටු සී පටන් ගන්න සිද්ධ වුණේ. මේ ඉන්නේ ගායනසාහ නුත්්‍යය විශාරධ කකුෂාණය සදර එක. හඳුවාදක් අනෙක් හඳුවාදීම අපේ රටේ ජනප්‍රිය ගායක කසුන් කල්හාරගේ දියනියගේ දයබර මවද. තවත් හඳුන්වාද මක්තය අපේ රටේ ප්‍රකට ගායක ගායිකා ජුවලක් වන වික්ට විචන්ත සහ මායා දැමැන්දි ජොලගේ දෑබර දියනය. මේ තුනෙන් ඔ වඩාක්කමත ඔෝ කොහම හඳුනවාටද කුෂානි සදරය එකකල් හඳන ලන මම මං විදදිහයට නි දරගන්නන්නටම ම ොක් යමති. ඔබට තියෙන්නේ අත්තිශ්‍යයේ නම්මශීලි හඬක්. ඒ අතිශ්‍යයේ නම්මශීලීි හඬ යොදාගෙන ඔබ ගැයු බොහෝගී ජනප්‍රියයි. කතාවට කලින් මං ඔබට ආරාතනා කරොත් ඒ ජනප්‍රී ගීත ගොන්න අතරින් ගීත දෙකක් අපි උදාහරණ ගනිමු කියර. මුලිමයෝෂනා කරනවා පහුගේ කාලි අතිශ්‍යය ජනකාන්ත වුණු දේදනු ආකාසයේ චිත්‍රපටේ. ඔබ ගැයු සැඳෑ කාලෙක. සිම්බිනවා සිම්බිනවා ගීතයේ ඔබට මතක කොටසක් දායන්නට මේක මේ ප්‍රියන්ත කොළඹ ගේ චිත්‍රපටි ගීතයක්. ඔහගේ චිත්‍රපටි ගීත දෙකට තමයිමට ජනප්‍රය රය ජනප්‍රම ගීත. ීත විදිහට මේ මල් කළඹලඟ ගීතෙර ආදරණීය කතාවක්කි සිතුවිලි පුරා කියන ගීතයට මේ හොඳම ගායන ශිල්පිනය ලෙස සම්මානය ලැබෙන්නේ. මල් කලබලඟ පාච සදන. දීවදුන්න අහසපේවුණ සෙදයකාලික සිබිනවා 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 කුෂාලි මටහිතනවා ඔබේ ගීත තරමට කුශාල සදරකා ජනපක්කිය න්න හැ කියලා පිළිගන්නාද ඔහු ඒකත් පිළිගන්න කැමති. මොකද මේය සහර ගීත මම යනුකොට මිනිස්සු. ඉතා ආදරේනර උන්මාදයෙන් වගේ හ ගීත ඔයදමල් කලම්ඹලංඟ ඔබ මගේ වෙලා. මේ ගීතවල රූපරචනා තිබේ නැහැ ම ඉන්න ඉති එකට ප්‍රක්ෂක තර හැබැයි හරි දරනු විදිර ගහිලාලතිවා. ප්‍රේක්ෂක තාආදරින් බැලඳ කෙන තිබට මේ ගායිකාව කියන්න කුෂාණය සන්දරක කියන්න කියලා දැනගෙන හිටේ නෑ. කාලෙකට කුෂාණසදරයග කියන්නේ මතු වෙන චරතයක්. කාලෙකට සැඟවෙන හෝ නිහෙ දෙවන් චරතයක්. එහම වුණ ආහරේන්ද්‍ර මගේ ජීවිතය විවිධ අවස්ථාවන් මම් පහු කරා. ධ්‍යාපනේ පෞද්ගලික කටයුතු එ හැලහැපීමක මන්ට මම ලොකු විරාමයක් ගත්ත යමම් අවස්ථාවන් වල අපිට මතකායි ඔබ යොවුන් ගායිකාවක් සහ ජනකාන්ත නර්ථන ශිලිපිනයක්ක් විදිහයට සමාජ්‍යයට එන්නේ මටවරදි විස්සකඩිතර කලින්. දෙදස් දෙකේද වගේ ස්වර්ණවාහනයම් ඔබ ගයන ගීයක් ලංකා අතශයෙන් ජනප්‍රේ වනාව වරංගනා. නිතෝයෝගත දෝනන

ද අවුද ඔබ ොට ම ගැන හඒේ ලංකාවේ ඔබ ඉතාමත් ජනකාන්තුනු තමත් අවුරුද්ද. සිරස ඩාන්සිංස්ටා අනුෂූරතාව කොහොමද රස මතක පෞද්ගලිකව මම දන්නාකාරණය ම ගායනනි සහ නර්තන දෙකටම එකහා සමානයි දක්ෂ. හැබැයි මගේ ප්‍රේක්ෂකුන් ඉදිරියට මගේ වැඩිපුර මේ නර්තන හැකියාව දකි අවස්ථාව ලැබෙන්නේ ඔය සිරස ඩාන්සිංස්ටා කියන තරග ඔස්සේ. ඒරල්ටි වැඩසටහන ඔස්සේ තමයි මම කුෂානි දක්ෂ නර්තන ශිල්පිනියක් නේද. ඉතින් අර ඒකත් එක්කමී කියන දෙන්නගේ ඔන්න නර්තන ඉස්සරන එතුකට නර්තන ශිල්පිනන්ත ගයින ශිල්පිනියන්ද. කියන එකත් එක්කත් පොඩි අතමංවීම සිද්ධෙන මගේ මබට බලංගඉන්න ප්‍රේක්ෂකයෝ. හැබ කුෂාණි දැන් ඔය විදිහයට මෙහෙම ඉදිරියට මපු කුෂාණි සදර ඒකා ජනප්‍රියත්වෙනසා දක්ෂතාවෙන් එක පාරටම සමාචය නොපෙනී යනවා. මේක වෙන්නේ කුෂාණීගේ වුවමනාවටද නැත්තං මොකක්හිදාද. හමනාට වෙච්ච දෙයක් නෙවෙේ පෙරකර්මයන් කියල මම විශ්වාස කරනවා. මොනහරියාත්මඟ නංමල වෙේච්ෂ. ඒකත් එක්ක මගේ ජීවිතේ මටත් ඉතිං හොඳ නරකත් දැකම් විඳන්න සිද්ධ වෙනා මගේ ජීවිතය පෞද්ගිලික ජීවිතේ. ම පරණ දේවල් දකින්නේ ඉතාම මැද මධ්‍යස්ත තැනකින්දල. ඒදවල්මට ජීවිතයට වෙච්චිකහිතා හොඳයි මොකද මේ හැතිලා ඉන්න කුෂා නිහ හැදෙන් මෙම අර කියන සියලු මත්දැකක් මාව ගොඩ නැගල තින දැන් කුෂන්ත තම මංවාස එකක නර ස එදාටත් වඒ තවත් හැඩ වෙලා ඒමකද හිතත් සතුට එන්නේ ඒ කාලය තුළ ඔබ දරාගන්න පුරුදුනාද නැතන් දරාගන්න බැරුව කල කිරීමට ලක්ුණාද දරාගන්න පුරුදෝන ගැහැණියෙක් කියලා කිව්වට මම ශක්තිමත් ගැහැණයෙක්. මම විශ්වාස කරන දෙයක් හඬනවා කියනෙ එකම මහ දුර්වල චරිතයක්. මගේ පෞද්ගලක අදහස මෙහෙමයි ඒක සාපේක්ෂයි කෙනෙක්ගෙන් කෙනෙක්ට හැබැයි හැම කෙනාගම මට්ටමානුව ඔයාට ඔයගේ මට්ටමින් දරාගන්න බැරි ප්‍රශ්න විල්ල තියෙනු සමාජය. වගේ ජවිතය වැට සමාජයෙන් දැබිලා තියෙනවා මටත් එහෙමයි. හැබයි කෙන මං අඩල් අඩලා මොකක්දවෙේ නිමන්තාව බැටීමක් මන් තව දුරුවලවයි මක් මිසක් මට ලැබෙන කිසිම දෙයක් නෑ මම මුල්යෝගගේ එක පාරත් දෙපරක් අඩලති නව නැත්තෙන හ පැන්ටත් මට ඇඩෙන වෙලාහි තියෙනවා. හැබැයි මම පෞද්ගලිකවම කැමති නැති දෙයක් මගේ යහලුව එක්ට හෙලෙක්ට හෝ කැනමිත්‍රයෙක්ට හෝ අටුමගානේ මගේ ප්‍රේක්ෂකෙක්ටවත් මගේ දුකදිල ඒ මිනිස්සුන්ගේ ජීවිතය කාලන අනාස්තිකරන්නවත් ඒකනවා පහසුට ලක් කරන්නවත්.ඒගනොම රසාහනයට පත් කරන්න මම කැමති හැ. ඔබේ දුකක් කියලා සමාජ අඩවලත් ඔබට ලබාගන්නයක් නෑ යි ඔබ චත හරික් කර කියලා පොඩිවි අඩිගානකට අනේ පව්නේද කෙරල් අයෝ යට හෙමත්දරගන්න ශක්තියක් නෑ නේද හරි කිව්ව. මට කරගන්නේ වනවද මගේහෙම වෙන්ඩ ඕනද මොකද මම පොඩිකානේඳන් මගේ දෙමාපියෝ මම මාවාදරයෙන් හදා ගත්තා පුදු ආදරණය පවුල අප එකට බැඳී තිබ්බේ මව ඉතා ආදරණය මවක් වගේ හොඳ බිරිදක් මගේ පියත් ඉතා ආදරණය තාත්තා කෙනෙක් දරුවන්ට මායාදමයන්ති වික්ට විචයන්ත ගේ මවපයා බැඳී ආදරයෙන් ජීවත්වෙන විදිහ දැක්ක හම. තිවුණන සතුටක් තිබන අන්න ඒගේ ජීවිතයක් දබත් බලාපොරතුනේ ඕ මට මම බලාපොරොත්තුනෙහෙම දෙයක්. ඉතින් මට මුල්ලාවදදිහම දෙයක් නිවෙයි ලැබිලා තිබ්බේ. ඉන් පස්සේඉතිං ඒ හැල හැපින්වන්නට මාවලක් වොනිට පස්සතින් දෙවනි මංගත්ත තීරණය ඉස්තාම දගත ඔ හරියට නිදහසේ සැහැල්වන් හිනාවෙලානව අතය මතක් කරන. හැ අතීතය වර්තමානයක් කලලා තිබුණු කාලෙකුත් තිබ්බන්නේ හරි ඇත්ත ම ජීවිතය පසු තැවිල ම පරත් ජීවිතය නති කරගන්නත් ගියා නැතිනෑ. මම එම ගිහිල්ලත් වන්තේරුන්ට අනි. මොනහිකර මන් තව කෙනෙක්වුණේ මගේ ජීවිතය මම නැති කරගන්නේ. නෑම මෙතනින්න්න ගිටනවා. මේකනම් මට මේදී කරේ. මට අදරේකරපු මගේ රත්තරන් දෙමවපිය තවමින්න්න මාත් එක්ක සහ මගේ මම ඉන්නවා මට ඉතුරුලා ඇයි මම තව කෙනෙක් වෙනුවේ මගේ ජීවිතය විනාස කරගන්නේ. අන්න තරින් මන්න ගිට්ටේ එකක්ල දකින්න ඇස් ප්‍රමාණයට තිෙබ්බක් මගේ පුංචි අම්මත් නජයකට ගැහැනක් තනින් ජීවිතය කාගන ගොඩාපු කෙනෙ මට ඔ දෙේල්ටිකටපිටාවේ දකිනොකට ම ලදජ හිතන ොම මොකද මේ කරගන්න ගිය ඒ කාලය තුළ ඔබට ඔබේ ජීවිතයේ ගොඩ නගාගන්න මහන්සවෙන්න සිද්ධවීමත් එක්ක ඔබේ කලාජීවිත මග හැරි ගියාද. කලාවක් කරන්න තියා මට මාවත් එපා වෙලා තිබ්බ වෙලාවක්නයෝ ඒතන්ට ඩ්‍රයිව් කරන්නේකළ හැබැයි මහොද බෞද්ධේ මාව රැක්ුණෙත්ඒේකෙන් ජීවිතේ මොකක්දකනික තේරුම් ගන්න ටක්්ගාල බෙදාගන්න ඔලුව මට උදව් කරයි මාගෙ මගේ ධර්මයුත්. මගේ ආදරණනය දෙ වාපියෝ මන් වටා හිටපු එකක් මගේ නංගි. එයත් කෝල් කරකර මට කිවා. සහ. ඊට පස්සේ මම කාලාන්තරයක් යනකොට මට කසුන්න මොනග හෙනව ලත්තරම් මනස්ෙේ කසුන් කියන්නේ හොඳ බුද්ධිමත් හොඳ මනස්සේ. සමහරුගෙනවේ ගිනි පෙනෙල්ලම් බැටකාපමිනිහ කනා මැදරේටට බයයි කියලා. ප්‍රේමේ වෙනුවෙන් අරතරම් පරිතියාග කරපු කෘෂාණ සඳර ඒකා. ආයෙත් මේ ඒ වගේ දේකට දියොමවින්නන්නට බයාවෙනද. ඒ එනවනේ ම මනුසෙක් නඟින් ලෙපේ ොට ඇත්ත පහට මෙහමේවා ඇති ඒවගේ මිනිස්සුන්ට එනවා ඇති මටත්තාවයිම දීම. දහස්වාරයයක් හිතව මේ තීරණය හරිද කියල. හිතරකොට මට වැටහෙන්න්න ගත්තා ටිකක් දවස් යනකොට සියලුදීම එක වගේ මට ගැලපෙනම කෙනාමේ එයත් එක උදව්වක් මාව ගොඩ ගන්න විවාහයත් එපාවෙලාතිබුණු කුෂාණයට? ිතටම කියවන හරින්ද්‍ර මරක කතාවක් වට කියන්නඩනෑ. මම කුඩාකාලේ මගේ නගම ඉහෙඩියක් හිටිය ඒ එහලියගේ හැලහැපින් මන්දැකේ ඇගේ පවුල තුළ තිබ්බ. පුද්දුමා දෝනාවක්කයක. සේ මම තේරුම් ගත්තා මටනම් විවාහය කවශ්‍ය නැහැකේර. විවාහය කවශන බොහොම සාමාන්‍ය වැඩිය ලස්සන නැති. ලා මට හොඳ දධිය ති ත්ම යන හොඳ ුස්සෙක් තමට වශ්‍යකයද. ඉතින් මම එහෙම හිතල තමයි පළවෙනික ඒ බාහිර මේවැකට මේවෙලා ඒ අහු වෙලා මෙවෙන්නේ. පස්සේ මටිතියක තත්තම වෙනවා ඊට පස්සේ තමයි මේ මුණ ගැහීම සිද්ධ වෙන්නේ. අදෝබ ඔහු වෙනුවෙන් දියනයකගේ මලොක්ව. ද කසුන් කියන්නන්නේ පිටින් දැක්කාම මිත්‍රශීලී නවන සැහැල්ලු ගති පැවතුම් අඩු සීරිියස් චරතයක් වගෙන පේන්නේ ඒකද සැබෑව කසුන්ගේ නො මෙමයි කසුන්ගේ චරිතය මෙහෙමයි කියලා ප්‍රකාශ කරන්න බ ඒ අවස්ථාවන් අනුව එයාගේ මූන්ඩක වෙනස්. හැබැයි ඔවරුල් ගත්තාහම ය ඉතාම හොද මනස්සේක් ආදරේතය නොවන ජීවිතවලට. ने ने। ැ ැතියන ැ යුතුකා ඉටු රීම කියන්නේ ට ප්‍රබලදය නනිවා යුතුකා ිටු කරන සමියෙක්ද යුතුකා මටුරන පියෙක්ද ඔබේ දයනය වෙනුවෙන් ඔබට ලබිල තියෙන ද හ කසුන්ට දරුව දෙන්නෙක් ඉන්නවා. දේවන්ද්‍රිකල් හාරා ජයවර්ධන දුව දනෝකල්හාර ජයවර්ධන පුතා. ඔගේ ඇස් දෙක වගේ ඔහු පුදු ආදර යත්තියෙන්නේ ඉතින් හොද පියෙක් තමයි හෝ සියලුම යුතුකම් කරන පුදු මාදරණය පේක්. ක් චෝදනා කළොත් කුෂානයේ සංගීතක්ෂේත්‍රයේ කලාක්ෂේත්‍රයේ දෙවනිී ගමන යන්නට අත්වෙලක් බවට පත්කරගන්න කු කසුන්න තෝරගත්තා කියන. ඒකට උත්තරි ඇත්තරම අපිේ කොහොඳකතාව. දකින බලන ගොඩ දෙනෙක්ට එක හොදටම පැහැදිනිීමේ පේන දෙයක් කසුන් කසුන්ගේ ගමන තනයෙන් ආරම්භ කරපු ගායන ශිල්පියෙක් මම කුෂාණි විදිහයට තනයෙන් මගේ ගමන ආරම්භකරපු කලාකරණයක් අපි දෙන්නම හෙමයි. අපි දෙන්න කවදක්වත් අපේ වෘතිය අප පවුල් ජීවිතයට ගාව ගත්තේ නැහැ. ඒ අප අප හම්බ වෙන මොනමුළු මුලදීදං මේ වන කනු අපි අති ඒ වැරැද අපි වෙන්න තිබ්බ හැ. මොක දෙතුකට අප අපේ ආදරේ බාල්දු කරනවයි කරත අපට ඉතිෙන්නේ ඇයි අපි හිම වෙන්නේ එ තා දක්ෂ කලාකරු මාත් ඒ හා සමානම දක්ස කලාකාරණයක් අපි දෙන්නට එහ මහිතන්නේ අවශ්‍යතාවයක් නැහැ ඇදගෙනයන් අපි දෙන්නට දෙන්න. සතුටින් සවෞද්‍යෝගන කෘෂණය දැඟන්න. එතකොට ඔය උද්‍යෝගයක්ත් එක්කහම අලුත් වැඩ කීපයකටම දැන් අතතබල තියෙනවා. ගීත කීයක් අලුතින් ගන්න බලාපොරත්තිවද නැත්තන් තිබ්බ ගීත රීමෙක් කොහොමද අලුතින් යොමු වෙන දවල්. දැන් ජනරේශන් වයිසු වෙනස් වීගෙන නොකොට යටගිය පරණ ගීත ඉතාම ප්‍රසිද්ධ හොඳ ගීත. නැවතා වර්ජනය කරන්න හොඳ මාර්ගයක් තමයි රීම එක් කිරීම. මං ඒගතත් රීම එක් කරනවා ඒ බගේ මගේලු මොනගීතද තව එකක් එන්න තියෙනවා කුරුල්ලොවා කොහමත් ප්‍රසින්තයි කොම තුරු ප්‍රශනාකින් තොරව ප්‍රසිද් එකබ මගයු ගිය ගැග අප පුංචි කොටසම්ම අතක් කර ග මං පාල

ොත කොහින්දුගනෙන් කියාපන් කුරුලලෝ කියපන් කොරුලු හිතේ කියවෙන ගීත අපිට කියාගන්න බැරිහිද කියන්න ෑ කිරිල් ලියේ ඕවගේ ලස්සන ඇ අපට අහන්න තමයි තියෙන් නති හැම දාව මේ අනිත් ගතම තමරීමක් කරනවා? මක් කරා කටකාරගන්න කටකාරකම් මනමාලකන් මට කියා දෙන්න හිතුනාමනම් ඔය නාටගන් නරදාරන ලලල ලල්ල ලලලලා ලලා උබයන්න ඉතින් පියම සදාදුකන්න හිතේරඳවා.තර විරාමකෙන් පස්සේ උද්‍යයෝගිමත්ව කෙනෙක් නැග සිතුුවකෙන හො ොදාරයක් මහිතන කුෂාන්න. දැන්ේ ම වෙනම කෙනෙක් වුණනා හරදු ම වෙනම මනුස්සෙක් වනාා මැරිල එප දුන දැන්කුෂානයට ජීවිතත් තියෙනවා කලාවත් තියෙනවා නිදහසේ ඒ වෙලාප වැටුණනේ හරි හම්බ කරපු සියල්ලත් නැතිවන මම නැවත්ත ඒට සී පටන් ගන්න සිද්ධ වනේ ද මායා දම අන්තිසා වික්ට චයන්ත ඔබේ මවසාහපියා අපිත් බොෝ ආදරය කරන සසා ගරු කරන ජුුවලාක්. ඇතරම නූතන පරම්පරාව ඒ සහ ගැෙන නොදන්නවාන්න පුළුවන් සමහර වෙලාවට නමුත් පුළුවන් ඒය ගයනා කළ ගීත කහිපයක් අපි මදක්කළත් පූර සඳදලෙස් ඔබ සම කළ මගේම හුණේ දස දැස්වාසා සිටිය ඔබ ොපෙනෙනට ඉදදමල් ඉදදමල් කතා ඒ යුග ගීයක්නේ ජෝතියන් කලක කි තාත්තක යූජර මනොද තාත්තා ගිතිබ්බ සිහින ගැෙන කුමාරය කියරේ චෙෙන්මම මයි සංගීතය සපේලා තිබෙක්? මං පොඩි කාලේ දැක්කට පසේ තාත්තගේ දයින ඔයා ඔ තාත්තගේ අයි හමයි කියලතිින් තාත්තය ගීත ගයන කර දෙැඟර රීමෙක් කරනවා කියප ගීත. සහ අලුතින්ම ගේෙන් හදනවා කියෙන ගීත. කොයි කාලෙද කොහොමද බලගින් අපේ රසකයන්ට අහන්න දකින්න ඉඩක් ලැබෙන්නේ චිත්‍රටිකි පෙකුත් එන්න තියෙනවා අහරන්ද්‍ර මං ගායනා කරපු. ජයත චන්ද්‍ර සිරිම් හත්මයාගේ මිදුුණු විශ්වය කිය චිත්‍රපටි. අයිස්ක්‍රීම් කියල චිත්‍රපටියක ගායනයේ දන? ප්‍රදී් ධර්මදාස මාත්නයගේ එත්තකොට තව චිත්‍රපටයක් කරා ඉන්දියන් චිත්‍රපටියයක් සෙකශෝ කියලා තව තිබ නිර්වාණ කියලා චිත්‍රපටයක් කරන්නම අපි පුලෂාන්ත සන්නස්කලම හත්මයක් සූදානම් වුණ ඒකට කරා ගීත කීපයක් හසුන්ගේ පලවෙන් චිත්‍රපට ගයනයක් ඔහගේම චිත්‍රපටේ වස්සාන සිහිනේ දෙදස් දෙකේ ඔ ඒ ගැන කියනකොට පටේ තව කතා මොකදේ සසිදුව ආ ආද්‍රනියය වස්සාන වස්සාන්සනය නවකතාව හරහා හදපු චිත්‍රපටේ ති ඒය කියන ිත්‍රපට ම එන්න තියෙන්නේ බමත මට මතක් වනේ මේ හරන්ද්‍ර අපි මල්කලමැරග මතකද ඒ ගීතය මුලින්ම ලංකාවේ ප්‍රසිද්ධම ගායිකාවක් ගායනා කරලා තිබබෙක් පස්සේ මේක සෙට් පවෙන්නෑ වැඩට සම්මානය ගායිකාම එක සෙට් වෙන්න පාර අධ්‍යක්ෂිකතුමා එන්න කර මේ කාරයන්න එක ගුශාන්ිත දෙෙන්න්නවන කුානිිතමයි මේක සුදුසම කෙන. කියලවන්තයෙක් ගත්ත ගත්තවයි. හඩි හරි සයතන හඩේ ෙසිනෑ මක දර මත් පැන් අරගත්ත කාල්තාව ක න කරරය බේබදු කාන්තාවකගේ හඩක්තම එලියට න්නනවවා ඇතෙන ගරේෂම ක ගාන කල ඒඩ ඇස්සේ උරේෂ දක්සයි මම ඉතා මාදරය කරන දක්ෂ ගයිකාව ක හම අප. ඒ වැඩට මම ගෙන්නවා ගරේෂා ෂකෙතරට ඇවිල්ල ඔබත් ෂේත්‍ර එන කාලෙත් වෙද්දිම උරේෂට කලින් මංශේත්‍රයටයට මඟ බුදු හතේෙන්නේ උරේක්ෂා එන්න සාමාන්‍යයෙන් අනුවේ පමණයි මම එන්නේ අසු හතේ අසු හතේ එතකොට දැන් ඒක්ෂ ඒ කාලයේ පහුකර ගැන පරම්පලා ගානක් පහුවවෙලා මගේ වහන නැ රේෂක ව නොදන්නවා මේක හන වගේ ස. හන්න ඇ හඩවයිසට යන්නත්න හඩවයිසට යන්නෙත්න්න දැන් ඇත්තටම කුෂානි දැන් උරේෂලගෙන් නිරෝෂලගෙන් කුශාණලගෙන් පටන්ගත්තේ පරම්පරාවෙන් පස්සේ අලුතින් උමාරයාගෙන් නුමාරාගෙන් ශෂිකාගෙන් තව පරම්පරා බිහිවෙනවන දැන් තරග වැඩී කියෙන හිතෙන් ඇත්ද මට ඕ හෝදම කාල දැන් මං ඒ කාලිටොඩ මේ කාලෙම වැඩකරනෙට ආසයි. ම අවංකින් කියනෙ එකක් හරෙන්ද. හිතන් නැද්ද ඉස්සර තිබුණු නිතරගේ වෙනට දැ රගයක් තියෙන කියලා අස්වෙක්්ට තරගයක් නැත්තන් අසයකින් වැඩක් නැ මම න හිතන්. මට තරගයක් තියනකොට තමයි මං උනන්දවෙන්නේ. මට තරගෙ තියෙන ඇත්තරම මං එක් ඇයි මගේ තියෙන අඩුපාඩුකන් ටික හදා ගැනීමනේ මගේ තරගෙ එනම් මට තරගෙ මමයි ඔයාට තරගෙව ඉස්සර. එහ එකක් නැහැනේ පෆම් කරන එක ඇත්තටමාෆීමේලාටිස්සා ට්‍රන්ඩ් එකක් වුණ කටකාරකන් කියන ගීතේ අරවගේ ලෙද ඇඳුම් ඇඳගෙන ඒ වගේ ඩාසින්ක රූපරචනා ඊට පස්සයයාාවට මතක. ඔබ පමණක් ඒ කාලෙ කරපු දේවල් කරන ගොඩක් අයත් දැන් ඉන්නකොට ඒ සමාරබෝ පහුරගිහිලා නැද නෑනේ? යාය කක්ශන් ද ඉතර ලයි එකකන සහ ඔුරුදු දහයක බ්‍රේක්්යක් කර නැවත කටකාරකක් ඒ විදිහටම කරනකට ප්‍රේක්ෂකගේ කමහන්ස බලනවානම්ට පේ ඒ කටකාරකායි කිතියෙන ප්‍රේක්ෂකය මංවෙනින් කියරදින්නේ ගැන මම තවත් තරුණ වෙලායි කියන්නේ එකසා මම කරන වැඩි තවත් අඩේට වෙලා තියෙනයි කියන දැන් ඔයාගේ අලුත් නිර්මාණ බලාගන්න ප්‍රේක්්ෂකන්ට ඉඩ ලැබෙන විදහ සහ. දවස් වනවාද කොමද ගැහැනවස්ව නමින් මගේ අලුත්මඩ පටය නිකුත් කරන්න බලාපොත් වන යු පන ගීතයක් න මගේ ස්වතන්ත්‍ර ගීත එකවා දැනටවාගේ යුු එකවාගේ අලුත් සසිදදු දාලතියනවා න ොම නලක ම තියන්නන්නේ කුෂා සදර කුෂාන නම ම ය හටික තව හටක කලේ. ඇ නිහටමින් එලිය ඇවිල්ල මේ කර වැඩට ගැති හැබයි ආපහු නිහටවෙන් නැව වැඩට කරග නවයි කියල ුවරද. මීතා චොටිකාරණාවක් කියන්න ඕන ප්‍රේක්ෂකයන්ට මේ. මගේ රූප සෝභාවයක් එක්ක සමහරු විනිශ්චය කරන ම හරිම සැර නපුරු කෙනෙක්කය කියල ඒම චෝදන ැවිිල තින මගේ යාලුව සමරුග ඔයා හොමේටට ඔයාගෙන සමහරුමි කියනවා ඔය හරි නපුරු කෙනෙක් වෙන්න ඇති කියලා සහර මම කීපු කාලයක්ත් මට නොකු බලපෑ එක තුන ඒ කාලනං දෙවන්නේ මම හිටිය මේ ලෝකෙනෙ මම පාවන්න ලෝකීක වගේ කිය පාවෙන්නේ බොම මේ ප්‍රීඩනයක්. හරිම හිස් ජීත් වන්නන්වාල ජීවත් එච්ච ුගත් තමයිකිවේ. එතකොට මමත් මනුසි දුක සතුට සිරුදයම් මටත් දැනෙනවා. ඔගලො ඉදිරියට එල්ල සිින්දුවක් යනකට හිනා වෙලා කිව්වටේඒ කාලෙ ගොඩක් ප්‍රස්සපිට දුකපට ඉන්නඇත් හැ බෑ අ දෙනම් ප්‍රස දුකක් මොක්කාවත් නංසැලින්න අද හොඳින් ඉන්න. මගින් කෙනෙක්ට මට දව්ක් කරන්න පුළුවන් ඒ දත් කරගෙන පුළුවන්තරමින් හොඳින් ඉන්න මහන්සි ගන්න. අරකාලේ මොනහරි දෙයක් මගේ මූන බලල හිනාවෙන්න හරිකාට හරි බැරිුනානම් මට ඒකට සමාවෙන්න. අපි දැමේ කතා බහයිඉවර කරන්න කලින් පටන්ගත්ත වගේම උදාහරණ ගීතයෙක් එක්ක කතාාව විර කරන්න ඕන. දැන්කුෂාණයක ජීවිතයේ මෙ හැමදෑම කතාලරල අපි බොහෝ සතුටදාක තනක මේ කතා යවරන්න. සතුට දැනෙන හැඟෙන ආකාරේ ගීතයක් මොකක්ද මතක්ක නැපටමේ කතා බාවි සතුර ගොඩක් මල් කර ඒකෙ මකක් දීඟ වචනටික. උත්තම් රලෙළඟ ගිුණ නොරතුවේෙන අතින් නල්ලා නවතලා අර අයිතුර ටිකන් ලෝමතහැර දෙතල ලංකය. සද්දාකාලික ආදරී සවෙනවා සොයවා සොයනවා සොයවා සොයවා ආදරී සදාකාලික නොවුනත් සැබෑ අදරය සවාගත්තම තියෙන සතුට තමයි කෘෂානිගෙන් අදාපි දකින් එහෙන ආදරයත් එක්ක ප්‍රේක්ෂකයන්ගෙත් ආදරත් ලබාගෙන ජීවිතය සතුටින් සැහැල්ුවෙන් සහ ආලෝ කොවත්වකිවන්නට. li9.